අයිබුවන් ඔබෙක් වනේ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම කුෂාණි අත්නායක ප්‍රථමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වැස්සත් සුළඟත් ඉදිරි දින කිහිපයේ උපාධිධාරීන් 15,000කට ලබන පළවෙනිදා නව රැකියා රංජන් මහනා හිමියන් හමු වෙයි. මම ඔවුන් ප්‍රසිද්ධිය කියනවා මං කරපු යම් කිසි ප්‍රකාශයකි. ගරුතර මහසංගරත්නයේ සිල්වත් ස්වාමීන් වහන්සේ කිසියම් හෝ ඉදිරිවීමක් සිද්ධවුලක් ඇති වුණා නම් මම ඒකට ප්‍රසිද්ධිය සම්මා විලනවා. ඉදිරි දින කිහිපයේදීත් ප්‍රදේශ රැසකට තද සුළං හා තද වැසි ඇතිවිය හැකි බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර අමාත්‍යාංශය ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා. අන්තරීමේ නීති දිග කොටසේ තියෙන මේ වර්ෂාපතනය සහ සුළඟේ වැඩිවීම අපි ඉදිරි දින කීපය තුළත් අඩු වැඩි වෙමින් පවතී කියලා තමයි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම බස්නාහිර නීති දිග සහ දකුණු වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ ජාත්‍යන්තර මුහුදේ ප්‍රදේශයේ මේ දිනවල මසුන් මරණ අපේ බෞද්ධ යාත්‍රා හිමියන්ට මේ ඇතිවෙච්ච අයහපත් කාලගුණය නිසා ඒ අය වෙනුවෙන් අපි මාලදීන රජයත් එක්ක සාකච්ඡා කරලා අපි අවසර ලබා ගත්තා. මාලදීන වටා තියෙන මුහුදු තීරයේ තියෙන බෝට්ටු මාලදීවෙන්ට අල්ලන්න. ඉතින් බෝට්ටු 20කට වැඩි ප්‍රමාණයක් දැනට මාලදීවෙන්ට වරායවලට සේන්දු කරන්න අපි අවසර අරගෙන තියෙනවා. අපේ සෝදිසි මෙහෙයුම් අංශය හරහා මුහුදු තියෙන සීලම යාත්‍රාවලට අපි දැනුවත් කරමින් පවතිනවා. සීලම තොටුපළවල් බෝට්ටු ඒ මාලදීවෙන් ආවට තියෙනවා මාලදීවෙන්ටත් ඉන්දියාවට තියෙනවා ඉන්දියාවටත් වරායවලට තොටුපළවලට බෝට්ටු සේන්දු කරන්න කියලා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට ගොඩනැගිලි පරීක්ෂණ ආයතන රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව කහවත්ත කලවාන ජන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව නුවරඑළිය කොත්මලේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නායෑමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට දැරණියගල් යටියන්තොට කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නායෑමේ දෙවනි අධිරේ නිවේදනය නිකුත් කරලා තිනවා. ඒකෙහිඳ අපි කියන්නේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දෙන නිවේදනට අනුව ඉතාමත් විමසිලිමත්ව ඇහුම්කන් දීලා ඒ නිවේදන අනුව කටයුතු කරන්න කියලා. ත්‍රිවිධ හමුදාව පොලිසියේ දායකත්වය සහ අනිකුත් සීලුම පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ආපදකල්පනා කරන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මේ විනිට සිදු කරලා තිබෙනවා. අපි විශේෂ මතක් කරනවා 117 දුරකථන අංකයේ විවෘතයි. මේ ආපදා තත්ත්වය නිසා දැන්ට 4 දිනක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම පවුල් 89ක් කඳවුරුවල ඉන්නවා. එයාට අපි ඒ සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ පවුල් 89 සමාජික 341ක් ඉන්නවා. ඒකම ගෙවල් 700ක් විතර සුළු වශයෙන් වහලවල් හුලඟ නිසා ආපදාවට ලක් වෙලා තියෙනවා. ඒවට අවශ්‍ය පියවර අපි අමාත්‍යාංශයක් විදිහට අරන් තියෙනවා. ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සියලු සංවර්ධන ව්‍යාපෘති අක්‍රමිකතාවෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාවට නැන්වීම නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. වැව්ගම් පුබුදුව සංවර්ධන වැඩසටහන පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. දිස්ත්‍රික් 7ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව්ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අද පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව වැව්ගම් පුබුදුව ක්‍රියාවට නැන්වෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682ක හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1250ක වීදමින්. 2015 නොවැම්බර් මාස ප්‍රංශයේ පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ලැබීමෙන් පසු එහි මූලික අරමුණක් වූයේ දේශගුණික විපර්යාසවල අනිසි බලපෑම්වලට මුහුණ දීම සඳහා මූල්‍ය පහසුකම් සැලසීමයි. මෙම ව්‍යාපෘති වෙනුවෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස හරිත දේශගුණික අරමුදල යටතේ මුදල් ප්‍රතිපාදන හිමිවුණා. ඒ අනුව අදාළ ව්‍යාපෘති පොළොන්නරුව, කුරුණෑකල, අනුරාධපුර, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලයේ සහ මන්නාරමැණ දිස්ත්‍රික්වල මල්වතුඔය, මීඔය හා
යාන්ඔය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. එල්ලංගා පද්ධති 16ක ග්‍රාමීය වැව් 325ක් හා පරිසර පද්ධති 75ක් මෙයටතේ ප්‍රතිස්ථාපනය කරනු ඇත. දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය යටතේ ග්‍රාමීය වැව් 325ක් ආශ්‍රිත හෙක්ටයාර 9750ක වී ගොවිතැන වැඩි දියුණු කිරීමද මෙහි තවත් අරමුණක්. සුළු පරිමාණ ගොවීන් 520,000කට කෘෂි කාලගුණික උපදෙස් ලබා දීම හා ගොවි කාන්තාවන් 16,677ක් දේශගුණික සුහුරු කර්මාන්තයට යොමු කිරීමද අනෙක් කරමුණයි. වැව්වාශ්‍රිත ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපීමේ ව්‍යාපෘතියක්ද මීට සමගාමීව ක්‍රියාත්මක වනවා. එවෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1,732ක්. ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,069ක්ද ආයෝජනය කර තිබෙනවා. නව ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම 35ක් ස්ථාපනය, වැසි ජල රැස් කිරීමේ පද්ධති 4,000ක් ස්ථාපනය, නව ජල පවිත්‍රකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ පාසල් හා ග්‍රාමීය රෝහල් සඳහා නව පවිත්‍රාකාර ඉදිකිරීමද ඒ යටතේ ක්‍රියාත්මකයි. තරුණ න්‍යාය පත්‍රය අනාගතයට ගැළපෙන පරිදි සකස් කර සාර්ථක ඉදිරි ගමනකට තරුණ පරපුර යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොල්පිතිගම පැවති ගමටකෝටියක් වැඩසටහනට එක්විමනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජාතික තරුණ සේවා සභාව හා ITN මාධ්‍යාලය එක්ව සංවිධානය කළ යූත් විත් ටැලන්ට් ගමටකෝටියක් වැඩසටහනේ ජයග්‍රහණය හිමිකරගත්තේ පොල්පිතිගම අමොණකොලේ ප්‍රභාෂ්වර යෞවන සමාජයයි. ඔවුන් එම ජයග්‍රහණය හිමි කරගත්තේ බෝගහමුල අමුණ නවපාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් පෙන් වූ තුරුණු ජවයට අගයක් ලබා ගනිමින්. මෙහි දවසට මේ වතුර ගොඩක් පිරෙනවා මෙතනින්. ඒක නිසා අපිට මේ පාලම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අපි ගියක් ගාණි ගිය ආධාරිකතු කරන්න හැම ගෙදරකින්ම වගේ මේ තරුණ තරුණියන්ට උපකාරයක් කරන්න. ශ්‍රී ලාංකේයගේ තාරුණ්‍ය මේ විදිහට ඉස්සරහට යන එකට එයාලා ගොඩක් සතුටුයි. ඉතින් හැමෝම අපිට ආධාර කරා. ප්‍රභාස්වර යෞවන සමාජයේ තරුණ තරුණයන්ගේ කැපවීම, ඔවුන් මේ ගම තුළ දක්වන හැකියාවන් මේ සමාජයට ප්‍රදේශයට විවර කරන්නට මේ කටයුත්ත තුළින් පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා දුෂ්කර ප්‍රදේශයක් වුණත් මේ දුෂ්කර ප්‍රදේශවල තරුණ තරුණයන්ගේ හැකියාවන් අපමණයි. යෞවන යෞවනියන්ගේ බලාපොරොත්තුව මල්පල ගන්වමින් මෙම පාලම ජනතා අයිතියට පත්කිරීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපහුව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායිකා අචිනි ලොකුමණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලියන්ගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පූර්ණ සංවර්ධනයට ලක්කළ පොල්පිතිගම මඩගල්ල මාර්ගය ජනතා අයිතියට පත්කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යූත් විත් ටැලන්ට් ගමටකෝටියක් වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා එක්වුණේ ඉන් අනතුරුවයි. තුරුණු ශ්‍රම ශක්ති ප්‍රජා සංවර්ධන වැඩසටහනේ දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ ජයග්‍රාහකින් ඇගයීම මෙහිදී සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාවේ යූත් ලයිෆ් මෘදුකාංගය හඳුන්වා දීමද සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ලක්ෂ 3ක් දුන්න ගමට කෝටිය වැඩසටහන යටතේ ලක්ෂ 43ක වැඩ කටයුතු කරා. මම බැලුවා හොඳ නැද්ද මේකට රටේ මහා භාණ්ඩාගාරෙද මීට වඩා වැඩ ගන්න පුළුවන් වෙයි කියලා. ඒ තමන්ගේ දක්ෂකම. ඒක අපි අගය කරනවා. තරුණයන් හැටියට ඔබ සියලු දෙනාටම අපි අවස්ථාව ලබා දෙයි. දැන් එක ප්‍රශ්නේ තියෙන ගමට කෝටියේ දිනන එක්කෙනාට කෝටියයි දෙවනියට ලක්ෂ 50යි. ඉතින් මම බැලුවා දෙවනි තැනට පස්සෙනට ලක්ෂ 50 ගානේ දෙන්න. ගමට කෝටිය වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ සංවර්ධනයට සියලු දෙනාම එකතු කරන්න. ඒක එක බලාපොරොත්තු අරමුණක් විතරයි. ඊට වඩා වැදගත් එකක් තියෙනවා. ගමේ තරුණ නායකත්වය බිහි කරන්න. කොහොම දෙකට එකතු වෙලා වැඩ කරන්න. අන්නේ නායකත්වයේ තමයි මට ගමේ දියුණු කරන්න ඕනේ. ඒ නායකත්වයේ තමයි අපි දියුණු කරගෙන යන්නේ. තරුණයන් සම්පූර්ණයෙන්ම මේකෙන් ඈත් වෙලා ඉන්නේ. කාටවත් ඡන්දෙ නොදෙන තත්වයකට එන්නේ. ඒක දේශපාලන ක්‍රමයකට හොඳ නැහැ. ඒක දේශපාලන ක්‍රමයට අසුබ ලකුණක්. තරුණයන් හිතන්නේ එයාගේ න්‍යාය පත්‍රයෙන් බොහෝ දෙයක් ඉෂ්ට වෙලා නැහැ කියලා. අන්න ඒකයි මෙතන තියෙන විශාලම ප්‍රශ්නේ. ඒක දිහා අපි ගැඹුරු ලෙස බලන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. අපි මේ වැඩ ටික කරා. අපි කා වෙනුවෙන්ද මේ වැඩ කරේ? අපි වෙනුවෙන් නෙමෙයි. අනාගත ඔබ වෙනුවෙන්. අපි බලන්න ඕනේ කොහොමද අපේ තරුණ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය හැටියට අලුතෙන් හිතලා අලුතෙන් ගමන් කරන්න කියලා අපි හිතන්න ඕනේ කියලා තමයි මම මෙතන ප්‍රකාශ කරන්නේ. තරුණ සේවා සභාව නිර්මාතෘ වර්තමාන අග්‍රාමාත්‍යතුමා, එතුමා තම තරම් තරුණයින්ට අවස්ථාව දීපු නායකයෙක් හිටියද කියලා. එදා තරුණ සේවා සභාව පාවිච්චි කරේ බොහෝ අය නිල් බලකායවල් විවිධ සංවිධාන හදාගෙන තමන්ගේ දේශපාලන ගමන යන්න තමන්ගේ දරුවන්ට තෝතැන්නක් වෙන්න තමයි මේ බලකාය හැදුවේ, තරුණ සේවා සභාව හැදුවේ.
අද හැම තරුණයෙකුටම අද තමන්ගේ දක්ෂකම හැකියාව අනුව මේ තුලින් ඉස්සරහට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රගමැත්තුමා කිව්වා සභාපතිතුමා මේ අරමුදල් මම මේ රටේ තරුණයන්ට ලබා දුන්නේ රටේ පාලම් බෝක්කු ටික හදාගන්න නෙමෙයි රටේ වෙහෙර විහාර ටික හදාගන්න නෙමෙයි මේ අරමුදල් රටේ තරුණයන්ට දුන්නේ මේ රටේ තරුණයන්ගේ කොන්ද හදන්න කියලා අගමැතිතුමා කිව්වා මේ රටේ තරුණයන්ගේ නායකත්වය පෞරුෂය කණ්ඩායම් හැඟීම ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීම ජාතික සංහිඳියාව වැනි ඒ තරුණයන්ගේ මෘදු ගුණාංග වර්ධනය කරන්න තමයි ගරු අග්‍රාමාත්‍යතුමන් මේ රටේ සුවහසක් තාරුණියට මේ අරමුදල් ලබා දෙන්න කියලා එදා ගරු අගමැතිතුමා කිව්වා. උදාගම්මාන වැඩපිළිවෙලට චෝදනා කරන පිරිසට ජනතාව මහා රාවණාගම උදාගම්මානයේ සිට නිසි පිළිතුරු ලබා දී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බතලේ විල්කමුව නාමිනිකම ඉදිකළ මහා රාවණාගම ජනතා අයිතියට පත්කිරීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරුණු 218 වෙනි ආදර්ශ ගම්මානයේ මේවන අතර ඒ නිවාස 21කින් සමන්විතයි. ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ හා පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්මුදා වැඩසටහන වැඩක් නැහැයි කියලා. වැඩක් නැතේ කියලා කට්ටියට මම අහන්න කැමතියි. මේ ගෙවල් හදන එක හොඳ නැතේ කියන කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්නකො. එක අතක්වත් ඉස්සෙන්නේ නැහැ. එහෙනම් තමුන් නාන්සලා කුරුඳු වත්තෙන් කොල්ලු පිටියෙන් අගනුවර ඉඳගෙන අදි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් පෞල් සංවර්ධනයේ ෘජිකත්වයේ දක්වන අයට පණිවිඩයක් දෙන්න අපේ මේ ඉඩම් බෙදලා ගෙවල් හදන ගම්මුදා 2546ක් හදන අපේ වැඩසටහන හොඳයි කියලා හිතන කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්නකෝ බලන්න. මේ අත්තික පෙන්වන්න මුළු ලංකාවටම. ඔහොම නෙවෙයි. අපේ මාධ්‍යවේදී තුමන්ලට කියනවා මෙතනටම නැත්තම් කියයිනේ. මෙතන මාධ්‍ය ජිල් මාට් එකක් අපි දැම්මයි කියලා. එන්න උඩට. අපි ළඟ මාධ්‍ය ජිල් මාට් නැහැ. මම කියනවා තමුන්නාන්සලාට දෙන්න කුරුඳු වත්තට පණිවිඩය. දෙන්න කොල්ලු පිටියට පණිවිඩය. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හමු වුණා. මහනුවරට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා අස්කිරි මහාවිහාරයේදී මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හමු වී පසුගියදා තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතමුන් ගෙන යන ප්‍රචාර පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කළා. අනුනායක ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට සහභාගී වුණා. කරු ප්‍රකාශයේ ඇත්තටම ඉරාජ් කියන ගායකයා ඉතාම වැරදි විදිහට සංස්කරණය කරලා වෙනම මතයක් හැදුවා මා කරු ප්‍රකාශයේ. මම මේ ප්‍රකාශය දැන් මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකට මම මිරිහාන පොලිසිය නඩුවකුත් දාලා ඉවරයි. ඒ පුද්ගලයාට අපහාස නඩුවක්. බෞද්ධ ගරුතර මහා සංඝරත්නය මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු බුදුමහත් බෞද්ධ ජනතාව මා එක්ක ප්‍රකෝප වෙන විදිහට තමයි ඒක සංස්කරණය කරලා තිබුණේ. අද මම මේ සීලුම සීඩී තැටි ඒ වගේ කරපු දේවල් සේරම ගරුතර මහා සංඝරත්නයට බාර දුන්නා. මම බොහොම ප්‍රසිද්ධිය කියනවා මං කරපු යම්කිසි ප්‍රකාශයකින් ගරුතර මහා සංඝරත්නයේ සිල්වත් ස්වාමීන් වහන්සේලා කිසියම් හෝ හිත්රිදීමක් සිද්දවුලක් ඇති වුණා නම් මම ඒකට ප්‍රසිද්ධිය සමාවිලනවා. උපාධිධාරීන් 15,000කට ලබන මස පළමුවන දාවන විට රැකියා ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ගිරිවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගිරිඋල්ල හෙන්ඩියගල ශ්‍රී රත්නපාල මහාවිද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි තුනක් සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ වැය කළ මුදල රුපියල් කෝටි 5ක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ පාසල් තියෙන්නේ 10,000යි විදුහල් පතිවරු 6,000ක් බඳව ගන්න. දැන් ඊ අපි සාකච්ඡා කරා කරු අග්‍රාමාත්‍යතුමා සමග උපාධාරීන් 15,000කට එන මාස පළවෙනිදා ඉඳලා වැඩ බාර ගන්න විදිහට උපාධාරී 15,000කට අපි රැකියා දෙන්න සියලුම කටයුතු අවසන් කරලා තියෙන කියලා තමයි නාසර් කියන්නේ. දැන් මේ අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා මේ පත්වීම් ලබා දෙන්න ඒ දිස්ත්‍රික් මට්ටමින් අපි මේ සංවිධානය කරගෙන යනවා. අපි බලන්න මේ කෙටි කාලයකට නිහඬ විප්ලවයක් කරා. කවුරු මොනවා කිව්වත් අපි රජයක් විදිහට විශාල වැඩ කොටසක් කරා. පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභාවන් මාධ්‍යයට විවෘත කරන බෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. අරලිගහ මන්ත්‍රී පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කතානායකතුමාගෙන් අපි නැවතත් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා ආංශික අධීක්ෂණ කාරක සභා සියල්ල මාධ්‍යයට විවෘත කරන්න කියලා. ඒක ඉතාමත් වැදගත්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ ආංශික අධීක්ෂණ කාරක සභාවල ස්වභාවය සහ බලතල රටේ ජනතාව දැනගත යුතු වෙනවා. මේ කාරක සභාවත් සියල්ල මාධ්‍යයට විවෘත වුණොත් මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වැඩ කරන්නේ කොහොමද කියන එක. ඇමරිකා මිලේනියම් චැලෙන්ජ් අරමුදල සම්බන්ධයෙන්ද ආශු මාරසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ ආධාර සම්බන්ධයෙන් තෝරාගත්ත එක ව්‍යාපෘතියක් ආංශික අධීක්ෂණ අනුකාරක සභාවක් තියෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධයෙන් නැත්නම් රථවාහන කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ අනුකාරක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්නේ මම. ඒ අනුකාරක සභාවේදී අපි වාර්තාවක් සැකසුවා, සාකච්ඡාවට භාජනය වුණා CCTV කැමරා පද්ධති සම්බන්ධයෙන් රටේ අවශ්‍යතාවය. එතකොට ඒ වාර්තාව දිහා බලලා ඒ වාර්තාවට තමයි අනුමැතිය ලැබුණේ මේක ප්‍රධානයක්. ඒ නිසා මම විශ්වාස කරනවා ආංශික අධීක්ෂණ කාරක සභාවල අපි ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ඒ අපි අධ්‍යයනය කරපු අධ්‍යයනය සඳහා ලැබුණු ප්‍රධානයක් හැටියට තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා ලැබුණේ. ඒ නිසා මේ සමාජගත වෙලා තියෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇවිල්ලා ආර්ථික කොරිඩෝවක් හදලා ඔක්කොම අයිති කරගන්නවා කියන බොරුව සම්පූර්ණයෙන් කොරහෙත් කිඹුල්ල දකින දේශපාලඥයන්ගේ බොරුවක්. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්තු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරයන් අයට ලබා දුන් ඇප නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම් පතක් ගොනු කළා. ඒ කොළඹ මහාධිකරණය හමුවේ. පාස්කු විරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා ලැබ සිටින හේමසිරි ප්‍රනාන්තු සහ පූජිත් ජයසුන්දරයන් දෙදෙනාට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා ඇපනීම කෙරුණා. එහෙත් ඔවුන්ට ඇප ලබා දීම නීති විරෝධී අයුක්ති සහගත අසාධාරණ සහ අතනෝමතික බව සඳහන් කරමිනුයි නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම් පත යොමු කර ඇත්තේ. නිශ්චිත බුද්ධි තොරතුරු නොසලකා හරිමින් ජීවිත සියගණනක් බිලිගැනීමට ඉඩහැරීම මිනිමැරීමේ චෝදනාවක් ලෙස මහාධිකරණයට පෙන්වා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවා. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදිතයන් 7 දෙනෙකුට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අධිචෝදනා බාර දුන්නා. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ගාර්තිය පුංචි හේවා යන චෝදිතයින් අධිකරණයේ පෙනී නොසිටීම ගැන ගතයුතු ඉදිරි පියවර දැන ගැනීම පිළිබඳ නඩුව ලබන 24 වනදා කැඳවීමට නියමිතයි. මේ අතර මෙම නඩුවේ චෝදිතයෙකු වන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 7 දෙනෙකුට මහාධිකරණය මගින්ද අද ඇප නියම කෙරුණා. අර්ජුන් මහේන්ද්‍රන් යන අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උදර්පණ නීති යටතේ කටයුතු කරමින් සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ලබන මස දෙවන දින අලුයම 5:10 දින සුබ මොහොතින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීම සිදු කර මෙවර මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවැඩනිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. එතැන් සිට පෙරහැර 5 සිව් මහා දේවාල තුල පවතිනවා. ඒ වගේම අගෝස්තු මාස 5 වන දින ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය ආරම්භ කරනවා. පුරා දින 5ක් කුඹල් පෙරහැර පවත්වන අතර අගෝස්තු මාස 10 වෙනිදා සිට අගෝස්තු මාස 14 වෙනිදා දක්වා රන්දෝලි පෙරහැරවල් 5ක් පවත්වා අවසාන රන්දෝලි පෙරහැර හැටියට 14 වන දින වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වගේම අගෝස්තු මාස 15 වන දින සිව්මහා දේවාලයන්හි දිය කැපීමේ මංගල්‍ය සිදු වෙනවා. ඉන් අනතුරුව එදින දිවා පෙරහැර පවත්වා ගෙවදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවීමට නියමිතයි. ඩෙංගු වසංගතය නැවතත් හිස ඔසපනට පටන් අරන්. එනිසාම තමයි ජනතාවට අවධානයෙන් ඉන්න කියලා සෞඛ්‍යංශ දැනුම් දෙන්නේ. සැබෑවටම ඩෙංගු රෝගයේ පැතිරී යාමට වගකිව යුත්තේ මිනිසුන්මද? ඒ පිළිබඳ මේ වාර්තාව අප නියෝජිත ගයන් ඇල්ලිගොඩගෙන්. ජීවිතේ කියන එක දැන් ඉතින් නැවතිලාගේ තමයි තියෙන්නේ. මන්නම් මගේ දරුවා නැති වෙච්ච එකේ
ඩෙංගු කියලා කියන්නේ අපේ රටේ ජනතාව හොඳටම දන්න මාතෘකාවක්. ඒ තරමටම ඩෙංගු රෝගය අපේ ජන ජීවිතවලට දැඩි බලපෑමක් සිදු කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඩෙංගු ගැන අපි කොයි තරම් දැනගෙන හිටියත් තවමත් ඩෙංගු වලින් වැළකෙන්නට අපට හැකියාවක් ලැබිලා නැහැ. අද අපි මේ ඩෙංගු පිළිබඳව කතා කරන්නට හිතුවේ මේ මාරාන්තික ඩෙංගු රකුස නැවත වතාවක් හිස ඔසවන්නට පටන් ගන්නවා. දෙදස් 18 වර්ෂයේ අපට වාර්තා වී තිබෙන මුළු රෝගීන් සංඛ්‍යාව 3621ක්. මේ වසරේ දැනටමත් රෝගීන් 2368ක් වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ කාලයට වර්ෂයේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපි ෆ්‍රිජ් එකේ ඉන්නවද? මේ ෆ්‍රිජ් එකේ දැනට මෙහෙමයි, මේ අපි දැන් පරීක්ෂා කරලා බලමු. මේ ෆ්‍රිජ් එක කාලෙකින් මට පේන විදිහට නම් මේගොල්ලෝ මේ වතුර අස්තිරීමක් කරලා නැහැ. මම මේ බලන්න. මේ අවස්ථාවේ මට විශේෂයෙන්ම ජනතාව වෙත දෙන්න ඕන පණිවිඩය තමයි, අපි ගොඩක් වෙලාවට දකිනවා මෙම රෝගීන් නොයෙකුත් සංකූලතාවලට භාජනය වෙනවා එම රෝගීන්ගෙම තියෙන නොසලකිලිතාවය නිසා. විශේෂයෙන්ම අපි මේ දවස්වල උණ හැදුනොත් ඒ ඩෙංගු රෝගේ වෙන්න ඕනේ කියන එක ගැන මතක තියාගන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් උණ හැදිලා දවස් දෙකක් යනකොට, ඒ කියන්නේ පැය 48ක් ඉවර වුණ වහාම අපි රුධිර පරීක්ෂාවක් වෙත යොමු වෙන්න ඕනේ, ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂාව. උණ හැදුනොත් මේ දිනවල ඩෙංගු රෝගයේ තත්ත්වය ව්‍යාප්තව පවතින නිසා පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ, වේදනානාශක ඖෂධ ලබා ගැනීම සුදුසු වන්නේ නැහැ. ඩෙංගු රෝගේ වැළඳුනාම කොච්චර රිදෙනවද කියලා දන්නේ ඒ හැදිච්ච කට්ටිය විතරයි. කටු ගහලා ලේ ගන්න රිදෙන ගොඩ. අපේ අම්මා නංගි ළඟ හිටිය, මගේ ළඟ හිටිය අක්කා. මායි අක්කා හිටපු විදිය බැලුවොත් මට හරිම දුකයි. සමාජයට දෙන තියෙන පණිවිඩය තමයි ගෙවල් පිරිසිදු කරගෙන ඉන්න. එක මදුරුවෙක්ින්ද මේ රටකට මෙහෙම ලෙඩක් වෙනවා නම් අනිත් අය ගැන කවුරු කතාද? ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මියගිය හා ආබාධ තත්ත්වයට පත් වූ මෙන්ම දැනට සේවයේ නියුතු රණවිරුවන් උදෙසා නිවාස ලබා දීමේ වැඩසටහනක් ලබන 22 වනදා පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ. ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ අපි වෙනුවෙන් අපි කියන අපේ අංශේනුත් ආරක්ෂක අරමුදලිනුත් මුදල් යොදවලා මේ අයට මේ නිවාස සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ අවස්ථාව තමයි එදිනට පවත්වන්නේ. අපි ප්‍රතිලාභීන් 1504 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන්ම ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ඉදිකර දෙන නිවාස 25ක් හදලා වාර දීම සිදු කරනවා. ඒ වගේම අඩක් නිම කරලා තියෙන නිවාස සම්පූර්ණයෙන්ම නිම කර ගැනීම සඳහා 925 දිනක ප්‍රතිලාභ පිරිනැමීම අධිකර ජනාධිපතිත්වයෙන් සිදුවෙනවා. විශේෂ ප්‍රදීප ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ ඒ යටතේ රණවිරුවන්ගේ 6 වසර ශිෂ්‍යත්ව සම දරුවන් සඳහා 508 දිනකට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවෙනවා. ඉඩම් නොමැති රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ අධිකර ජනාධිපතිගේ සංකල්පය හා මෙහෙවීම යටතේ 246 දිනකට ප්‍රතිලාභී ප්‍රතිලාභ ලබා දෙනවා. මේ වර්ෂයේ සම්පූර්ණ මූල්‍ය වටිනාකම මිලියන 711ක් වෙනවා. ආරක්ෂක මණ්ඩලයක ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ උසස් නිලධාරීන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. වත්මන් රජය මහජනතාවට නිදහසේ එක්රැස්වීමට ඇති අයිතිය ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේද තහවුරු කර ඇති බව අමාත්‍ය තිලක් මාරපන මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු හමු අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ හා සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට් සෝසි වෝල් මහතා අමාත්‍ය තිලක් මාරපන මහතා හමු වුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී. ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග නව මාවතකට අවතීර්ණ වී ඇති බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. නිදහසේ ඇසුරු කිරීමට මෙන්ම සාමකාමීව එක්රැස්වීමට ඇති අයිතිය රජය සහතික කරන බව අමාත්‍යවරයා කියා සිටියා. හදිසි නීතිය ක්‍රියාත්මක වුවද එම නිදහසට සීමා පනවා නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳ කනගාටුව පළ කරන අතර රට ජතාතත්වයට පත් කිරීමට සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට හැකිවීම පිළිබඳව තමන් අගය කරන බවයි එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා කියා සිටියේ. මෙම හමුවට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු රජයේ නිලධාරීන්ද එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා ලබන 26 වෙනිදා දක්වා මෙරට රැඳී සිටින අතර කොළඹ සහ උතුරු නැගෙනහිර හා දකුණු පළාත්වල සංචාරය කිරීමට නියමිතයි. එහිදී මානව හිමිකම් සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර සංචාරයෙන් අනතුරුව ඔහු සකස් කරන වාර්තාව ලබන වසරේ ජුනි මාසයේ පැවැත්වෙන 44 වෙනි ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලාංකේය ගමනාන්තයේ නිර්මාණාත්මක විශිෂ්ටත්වයේ ප්‍රදර්ශනය කෙරෙන කොළඹ සැමරුම ලබන මස 3 වනදා සිට 10 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පස්සනවරටත් පැවැත්වෙන මෙය සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් වූවක්. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජංගම විදුලි සංදේශන සහකරු වන හච් වල්පොල පිහිටි සිය මධ්‍යස්ථානයේ නවීන තාක්ෂණයෙන් නවීකරණයට ලක්කිරීමට කටයුතු කර තිබෙනවා. වෙළඳපොළ ප්‍රමුඛස්ථානයේ තවදුරටත් තහවුරු කර ගැනීමට හච් සමත් වූ බවයි හච් ශ්‍රී ලංකා සමාගම පවසන්නේ. එමගින් සේවා රසක් කඩිනමින් සැපයීම එම ආයතනයේ අරමුණයි. ජාතික මානව සම්පත් සමුළුව සැප්තැම්බර් 17 හා 18 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතුන් ප්‍රධාන දේශන හා කාලෝචිත දේශන පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk